මා මෙහිදී පළමු කොටම වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ඉතා සැකවින් කරුණු දැක්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය අධ්‍යාපනය එහෙම නැත්නම් වෛද්‍ය ශිෂ්‍යයන් වෛද්‍යවරුන් බවට පුහුණු කිරීම කියන්නේ ඉතාමත්ම සංකීර්ණ ක්‍රියාවලියක්. එම ක්‍රියාවලිය තුළ ඒ සංකීර්ණ ක්‍රියාවලිය තුළ ඉතා වැදගත්ව සඳහන් කරන්න පුළුවන් ශායනික පුහුණුව, ඒ වගේම ක්ෂේත්‍ර පුහුණුව, පරීක්ෂණාගාර පුහුණුව, ඒ යනාදී වශයෙන් ඉතාමත්ම සංකීර්ණ කොටස් ගණනාවක් අඩංගු වෙනවා. ශායනික පුහුණුව සැලකුවොත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යයන්ට පැය 4000ක් එහෙම නැත්නම් සති 140ක් පමණ ශායනික පුහුණුවක් අවශ්‍ය වෙනවා. රෝහල් ගණනාවක, තනි රෝහලක නෙමෙයි රෝහල් ගණනාවක, ඒ වගේම විශේෂ ක්ෂේත්‍රයන් ගණනාවක ඉතා සංකීර්ණ පුහුණුවක් අවශ්‍ය වෙනවා. ලෝකයේ පුරා වෛද්‍ය අධ්‍යාපනයේ සලකා බැලුවොත් එතනත් අපිට දකින්න හැමෙනී තමත සංකීර්ණ චිත්‍රයක්. විවිධාකාරයේ වෛද්‍ය විද්‍යාල විශ්වවිද්‍යාල තියෙනවා වෛද්‍ය අධ්‍යාපනයේ පිරිනමන. සමහර විශ්වවිද්‍යාල ලෝකේ පුරා ඉතා පිළිගත් කීර්තිමත් විශ්වවිද්‍යාල තියෙනවා. ඒ වගේම තත්වය අතින් ඉතාමත්ම පහළ මට්ටමේ වෛද්‍ය විද්‍යාල පවා ලෝකේ තියෙනවා. සමහර වෛද්‍ය විද්‍යාල තියෙනවා ඉතාමත් සාම්ප්‍රදායික ආකාරයට වෛද්‍ය අධ්‍යාපනය උගන්වන. සමහර වෛද්‍ය විද්‍යාල තියෙනවා ඉතාමත් නවීන ක්‍රමවේද ඔස්සේ වෛද්‍ය අධ්‍යාපනය පිළිගන්වන. ඉතින් මේ සංකීර්ණ චිත්‍රය ගැන කතා කරනකොට මේ දවස්වල ගොඩක්ම කතා කරන දෙයක් තමයි පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව. ඒ සම්බන්ධයෙන් තමයි ප්‍රධාන වශයෙන් මෙහිදී කරුණු සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ තියෙන සභාවටත් ඒ කරුණ ඉතාමත්ම වැදගත් වෙන නිසා. අපි පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ගැන සඳහන් කරනකොට බොහෝ විට නිදහසුන් වශයෙන් දෙනවා ලෝකයේ පුරා පවතින කීර්තිමත් විශ්වවිද්‍යාල, හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ්, යේල් ඒ වගේ විශ්වවිද්‍යාල. ඒත් ඇත්තම தත්ත්වයේ ගත්තොත් එහෙම පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ ලබා දෙන විශ්වවිද්‍යාල ලෝකෙ හිඟයි. අපි හිතන්නේ දැන්ට පවතින ගෝලීය පදනම ගෝලීය ප්‍රසිද්ධ වෙන දේ තමයි වැඩි වැඩියෙන් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ ලෝකේ පුරා සිදු වෙනවා කියන එක. ඇත්ත தත්ත්වය ඊට වඩා තරමක් වෙනස්. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම එක්සත් ජනපදයේ පවතින කීර්තිමත් විශ්වවිද්‍යාල හාවර්ඩ්, ප්‍රින්ස්ටන්, යේල් වගේ. ඒවට ඇත්තරම තනි පුද්ගල අයිතියක් නැහැ. ලාභේ ලබා ගන්න කිසිවෙකුත් ඒකේ නැහැ. ඒ වගේ විශ්වවිද්‍යාල ඇත්තරම කීර්තිමත් ඉතිහාසයක් තියෙන, ඒ වගේම දානපතියන් විසින් ආරම්භ කරපු රාජ්‍ය නොවන, ලාභ නොලබන සමාජීය ආයතන. එතන පෞද්ගලික හිමිකරුවන් හෝ ලාභ ලබා ගන්නන්නේ නැහැ. ඒ වගේ අපි ගත්තොත් ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වගේ විශ්වවිද්‍යාල, කීර්තිමත් විශ්වවිද්‍යාල, ඒ වගේ පෞද්ගලික හිමිකරුවන් නැහැ. මෙතන ගාස්තු අය කිරීම සහ පෞද්ගලික කියන එකේ වෙනසක් තියෙනවා. ඒ විශ්වවිද්‍යාල ගාස්තු අය කරන රජයේ යටතේ පවතින කීර්තිමත් විශ්වවිද්‍යාල. ඇත්ත වශයෙන්ම කිව්වොත් පෞද්ගලික අයිතිය තියෙන වෛද්‍ය උපාධි පිරිනමන ආයතන බොහෝ විට දකින්න හම්බ වෙන්නේ මේ කලාපීය රටවල, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය වගේ රටවල. එහිදී තත්ත්වය පිළිබඳ ඉතරම් සැලකීමක් දක්වන්නේ නැහැ. අපි අර කලින් සඳහන් කර ඉහළ විශ්වවිද්‍යාල වගේ නෙමෙයි. එතෙන්දී ඇත්තටම ප්‍රධාන අරමුණ වෙන්නේ ඒ පවතින ඉල්ලුමට අදාළව වෛද්‍ය උපාධියක් පිරිනැමීම. අපි තව උදාහරණයක් ගත්තොත් ආර්ථික අංශයේ මාගට් තැචර් මැතිණිය තමයි මම හිතන්නේ ලිබරල් වාදයේ පිළිබඳ නව ලිබරල් වාදයේ ඒ වගේ මේ ආර්ථික දර්ශනය ඉතාමත්ම දැඩි ලෙස ලෝකෙට ගෙනාපු දේශපාලඥවරියක්, අගමැතිවරියක්. එතුමියවත් එක්සත් රාජධානියේ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකරණය කරේ නැහැ. අද පවා එක්සත් රාජධානියේ පෞද්ගලික විශ්වවිද්‍යාල වෛද්‍ය අධ්‍යාපනය සපයන දැනට තියෙන එකයි කියලා ඒක උනත් ඇත්තටම පුණ්‍ය ආයතනයක් විදිහට තමයි ලියාපදිංචි වෙලා තියෙන්නේ. ඕස්ට්‍රේලියාව පවා තියෙන්නේ ඊට අඩු සංඛ්‍යාවක්. සිංගප්පූරුව තමයි දැනට ආසියාවේ පවතින වාණිජකරණය සහ ලිබරල් වාදයේ සම්බන්ධයෙන් ඉස්සරහින් ඉන්නේ. සිංගප්පූරුවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එකක්වත් නැහැ. ඉතින් ඒ කරුණු සලකා බැලීම අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. අපි අපේ රටේ தත්ත්වය බැලුවොත් අපේ රටේ මොකද தත්ත්වය? අපිට පුළුවන් ද ලාභය නොලබන ආකාරයේ not for profit කියන ආකාරයේ වෛද්‍ය විද්‍යාල මේ රටේ ඇති කරන්න? එහෙම නැත්නම් ලාභ ලබන වෛද්‍ය විද්‍යාල පෞද්ගලික විද්‍යාල ඇති කරොත් ඇති වෙන தත්ත්වය මොකද්ද? මෙහිදී මම කරුණු තුනක් සාකච්ඡා කරන්න ඉතාමත් සැකවින් අපිට ඉතා දැඩි අවශ්‍යතාවයක් තියෙනවාද කියන එක. අනිත් එක ඒක කිරීමේ හැකියාවක් තියෙනවාද කියන එක. අනිත් එකේ ඉන්න අපට වාසියෝ අවාසි ලැබෙනවාද කියන එක. ඕනෑම දෙයක පළවෙනි දේ තමයි අවශ්‍යතාව. රටට අවශ්‍යද? අපේ දැනට මතයක් තියෙනවා වෛද්‍යවරුන්ගේ ඉතා දැඩි හිඟියක් ලංකාවේ පවතිනවා කියන එක.
ඒ සම්බන්ධ සංඛ්‍යාලේඛන පවා සමහර විට ඉදිරිපත් කරනවා. ඒත් අපි දැන්ට ඇත්ත පවතින තත්ත්වය ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් ඇති රටක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන නැහැ. ලංකාවේ දැනට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ව්‍යාපදිංචි වෛද්‍යවරුන් 25,600ක් පමණ ඉන්නවා. ඔවුන්ගේ 3,000ක් පමණ විදේශගත වෙලා ඉන්නවා. 18,000කට වැඩි සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ සේවය කරනවා. එතකොට අපි රටේ ජනගහණය බැලුවොත් එහෙම 1:1000 ජනගහණය 1:1000 අනුපාතයට වෛද්‍යවරුන් ඉන්නවා. ඒයින් මම කියන්නේ ඒක රටකට තිබිය යුතු අනුපාතය කියලා. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ එහෙම දෙයක් කියලා නැහැ. හැබැයි අපි සංඛ්‍යාලේඛන අනුව ගණනය කරලා බැලුවොත් අපිට පෙනී යනවා තව අවුරුදු කීපයක් අවුරුදු 7ක් වගේ ඇතුළත ලංකාවේ රාජ්‍යාංශය සහ පෞද්ගලික අංශය කියන දෙකම වෛද්‍යවරුන් සංතෘප්ත වීමේ ලක්ෂ්‍යයට ළඟා වෙනවා. ඒයින් පසුව යම් යම් ප්‍රශ්න පැන නැගී හැකි. දිගින් දිගටම එක කණ්ඩායම එක සෞඛ්‍ය සේවකයන් පිරිසක් පමණක් බිහි කිරීම සෞඛ්‍ය සේවයට හිතකර වෙන්නේ නැහැ. මොකද සෞඛ්‍ය සේවය කියන්නේ කණ්ඩායමක් වශයෙන් සිදු කරන සේවයක් නිසා. ඒ සම්බන්ධයෙන් ගොඩක් කරුණු කියන අපි කියනවා ඇත්තටම සෞඛ්‍ය සේවයේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මැල් ඩිස්ට්‍රිබියුෂන් කියන එක. බෙදී යාමේ වෙනසක් තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් වෛද්‍යවරුන් ගොඩාක් ඉන්නවා. නුවරඑළිය වගේ දිස්ත්‍රික්කයක් ගත්තොත් වෛද්‍යවරුන් දැඩි හිඟයක් තියෙනවා. ඒක වෛද්‍යවරුන් වැඩි වැඩියෙන් බිහි කිරීමෙන් පමණක් ඉටු වෙන්නේ නැහැ. තව දෙයක් තමයි සෞඛ්‍ය සේවය කියන්නේ එක කණ්ඩායමක් වශයෙන් ඉටු කරන සේවයක් නිසා ස්කිල්ස් මික්ස් කියන එක තමයි එක එක හැකියාවන් ඒ සෞඛ්‍ය සේවයේ එක එක කොටස් කොහොමද මේ සෞඛ්‍ය සේවයකට මිශ්‍ර වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපිට අභියෝගයක් තියෙනවා. එතෙන්දිත් අපිට අවශ්‍ය වෙන්නේ මේ සෞඛ්‍ය සේවයට අවශ්‍ය සියලු කණ්ඩායම් අවශ්‍ය ආකාරයට බිහි කිරීම. තව දෙයක් තමයි දෙවන කාරණය අපිට මේ දේ කරන්න පුළුවන්ද? ලංකාවේ පෞද්ගලික අංශයට පුළුවන්ද අපිට අවශ්‍ය ගුණාත්මක ආකාරයේ වෛද්‍ය අධ්‍යාපනය ලබා ගන්න. මම කලිනුත් සඳහන් කළ ආකාරයට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රධානම අවශ්‍යතාව තමයි ශායනික පුහුණුව. ඒ ඉතා සංකීර්ණයි. ඒ සංකීර්ණ පුහුණුව අවස්ථා ගණනාවක, ඒ වගේම රෝහල් ගණනාවක, ක්ෂේත්‍ර ගණනාවක පුහුණුව ලබා දෙන්න අවශ්‍යයි. අපේ රටේ සෞඛ්‍ය සේවය ගත්තොත් දැනට රෝහල් වලින් රෝගීන්ගෙන් 95%ක් ඉන්නේ රාජ්‍යාංශයේ. 5%ක් පමණයි පෞද්ගලික අංශයේ ඉන්නේ. ඒත් එතනට එන්නේ එක්තරා විශේෂිත රෝගීන් කොටසක්. මොකද එතන පවතින මුදල් ගෙවීමේ ඒ අදාළ සාධක නිසා. ඒක නිසා මේ රටේ සේවය කරන වෛද්‍යවරයෙකුට අවශ්‍ය වෙන ශායනික පුහුණුවේ විවිධත්වය ලබා ගන්න පෞද්ගලික අංශයෙන් හැකියාවක් නැහැ. අපි ගත්තොත් ශ්‍රී ලංකාව ඉතාමත් ඉහළ මට්ටමේ සාධනීයත්වයට ලබාගෙන තියෙන්නේ රෝග නිවාරණය සම්බන්ධයෙන්. රෝග නිවාරණය කියන එක 100%ක්ම වගේ පවතින්නේ රාජ්‍යාංශය අතරේ. ඉතින් ඒ කරුණු මත අපිට කියන්න පුළුවන් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට ඒ අවශ්‍ය පුහුණුව ලබා දීමේ හැකියාවක් නැහැ. අනිත් එක ඒ අවශ්‍ය මට්ටමට ඒ தත්වේ ගන්න නම් ඒ කළ යුතු ආයෝජනය ඉතා විශාලයි. විශේෂයෙන්ම ශායනික අංශය දියුණු කිරීම. ඒ විශාල ආයෝජනය කරද්දී ලාභයට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ලාභය අඩු වෙනවා. ඉතින් ඒ මට්ටමේ විශාල ආයෝජනයක් කරන්න හැකියාවක් අපේ රටේ පෞද්ගලික අංශයට තියෙනවද කියන ප්‍රශ්නයක් අපි දැන් හාවර්ඩ් ප්‍රින්ස්ටන් වගේ ගත්තොත් ඒ දානපතියන්ට ඒ හැකියාව ඒ කාලේ තිබා ඇමරිකා එක්සත් ජනපදයේ. ඒත් අපේ රටේ ලාභයේ සහ තත්ත්වයේ කියන ඒ දෙක අතර ලොකු සටනක් තියෙද්දී මෙතෙන්දී යොමු කරන්න ඕන ඒ ආයෝජනේ ඉතා විශාල නම් බලාපොරොත්තු වෙන තත්ත්වයක් ඒ වගේ ඉතා ඉහළ මට්ටමෙන් තියෙනවා නම් ඒ දෙකෙන් එකක් මෙතෙන්දී බලපෑමට ලක් වෙනවා. බොහෝ වෙලාවට බලපෑමට ලක් වෙන්නේ ලාභය නෙමෙයි තත්ත්වය. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ඉතා දැඩිව සැලකිල්ල යොමු කරන්න ඕනේ. අනිත් එක තමයි මේන් අපිට බලාපොරොත්තු වෙන වාසි ලැබෙනවාද කියන එක. බොහෝ විට බලපාන කතා කරන දෙයක් තමයි වෙළඳපොළ සාධක. ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි කියන වෙළඳපොළ සාධක කියන එක වෛද්‍ය අධ්‍යාපනයට අදාළ වෙනවා. ඒතර ඩිමාන්ඩ් එක වැඩි වෙනකොට ක්වොලිටි එක සප්ලයි එක වැඩි වෙන්න ඕනේ, ක්වොලිටි එක වැඩි වෙන්න ඕනේ. තත්ත්වයේ ඉල්ලුම සැපයුම වැඩි වෙනකොට තත්ත්වයේ වැඩි වෙන්න ඕනේ. ඒකට ශ්‍රී ලංකාවේ පවතින වෙළඳපොළ සාධක වෛද්‍ය අධ්‍යාපනයට පවතින වෙළඳපොළ සාධක සලකා බලද්දී අපි මේ தත්ත්වය වැඩි කරන්න කියලා බලාපොරොත්තු වෙන වෙළඳපොළ සාධකමයි ඒ தත්ත්වය අඩු කිරීමට හේතු වෙන්නේ. උදාහරණයක් වශයෙන් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ වෙළඳපොළ කුඩයි. ලංකාවේ ජනගහණය අඩුයි. ඒ වගේම ලංකාවේ ආර්ථිකයේ කුඩා ආර්ථිකයක් පවතින්නේ. එතකොට මේ පවතින ඉතා කුඩා වෙළඳපොළ ඇතුලේ අපිට මේ වෛද්‍ය අධ්‍යාපනයට ශිෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් වෙන රටක වගේ හොයාගන්න අමාරුයි දිගින් දිගටම. එතකොට ලැබෙන ලාභය අඩු වෙනවා. නෑ එතකොට ලාභය අඩු වෙනකොට ලාභය පවත්වාගෙන යන්න එක්කෝ தත්ත්වය අඩු කරන්න ඕනේ, නැත්නම් වියදම වැඩි කරන්න ඕනේ. ටියුෂන් ෆී එක ගාස්තු වැඩි කරන්න ඕනේ. ඒ හැම සාධකයක්ම අන්තිමට එකට වැඩ කරන්නේ தත්ත්වය පල්ලෙහාට දාන්න. මොකද මෙතන ඩිමාන්ඩ් එක ඉල්ලුමන්ව ගත්තාම ශිෂ්‍යයන්ට අවශ්‍ය වෙන්නේ උපාධියක්. ඒ උපාධිය தත්ත්වය කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි, උපාධිය තියෙනවා.
ඉතින් එතෙන්දී උපාධිය ලබා දීමේදී ඉල්ලුම වැඩි වෙනකොට බොහෝ විට ඒගොල්ලෝ යන්න පුළුවන් අර තත්ත්වය නෙමෙයි කොතෙන්ද අපිට අඩුම ටියුෂන් ගාස්තුවකින් මේ උපාධිය ලබා ගන්න පුළුවන් කියන එක. ඒ සියලු කරුණු සලකා බලනකොට අපිට දැන් ඉතා දැඩි අවශ්‍යතාවයක්වත් එහෙම නැත්නම් මේ වාසියක්වත් හැකියාවක්වත් නැහැ කියන තර්කය තමයි ගොඩනංවන්නේ. මම ඇත්තටම මෙතින්ද කියන්න බලාපොරොත්තු වෙන්නේ වෛද්‍ය අධ්‍යාපනය කියන එක ආයෝජනයක් විදිහට සලකන්න කියන එක. අපේ රටේ සෞඛ්‍ය සේවයේ අධ්‍යාපනය ලබාගත්ත ගොඩාක් දේවල් තියෙනවා. ඉහළ මට්ටමකට ලබාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම ඒක මූල්‍යමය නොවනත් ඒ ආයෝජනයක්. අපේ රටේ තත්ත්වය ඉහළට ගෙනියන්න කරන ආයෝජනයක් විදිහට සලකන්න කියන එක තමයි මගේ පළවෙනි ඉල්ලීම. දෙවෙනි එක තමයි අපේ රටට අත්‍යවශ්‍යයි මානව සම්පත් කළමනාකරණය පිළිබඳ නිසි වැඩසටහනක්. අපේ රටේ දැනට එහෙම දෙයක් නැහැ. රටට කොච්චර සෞඛ්‍ය සේවකයන් අවශ්‍යද? ඒ විවිධ කාණ්ඩ වලින් කොච්චරක් අවශ්‍යද? ඒක කොහොමද පුහුණු කරන්න ඕනේ? ඒක නිසි සැලසුමකට කරොත් අපිට සෞඛ්‍ය සේවය ඉහළ මට්ටමකට ගන්න පුළුවන්. එහෙම සැලසුමක් නැතුව එක කොටසක් පමණක් ඉල්ලුම නිසා පමණක් එක කොටසක් පමණක් අපි පුහුණු කිරීම කරොත් සෞඛ්‍ය සේවයක අසමතුලිතතාවයක් ඇති වෙනවා. ඒක නිසා අපිට ඕනේ සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් ඉතා පැහැදිලි වැඩපිළිවෙළක්. අනිත් දේ තමයි වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් දැන්ට සමහර තියෙනවා එක එක ගැටලු. එහෙම නැත්නම් ඒ සම්බන්ධ ප්‍රශ්න මතුවලා තියෙනවා නම් ඒක පවතින ක්‍රමයේ තුලම උදාහරණයක් වශයෙන් දිස්ත්‍රික් කෝටා ක්‍රමය හරි එහෙම නැත්නම් දක්ෂ ශිෂ්‍යයන්ට මීට වඩා අවස්ථා ලබා දීම. ඒ වගේ දේවල් මම මෙතන ඉල්ලා සිටින්නේ පවතින ක්‍රමයේ තුලම මේ සඳහා විසඳුම් සොයාගත හැකි කියන එක. අවසාන වශයෙන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ වෛද්‍ය අධ්‍යාපනය කියන්නේ අපේ රටේ ඉතා වැදගත් දෙයක්, අපේ සෞඛ්‍ය සේවයට ඉතා වැදගත් දෙයක්. ඒ සඳහා ඒ කරුණ අපි මතක තබා ගනිමින් ඒක දියුණු කිරීමට කටයුතු කරන්න ඕන කියන එක. උතුමා සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ගේ හිඟිය සම්පූර්ණ කිරීමට පොල්ගිරි කාංශයේ දායකත්වයක් මේ අවස්ථාවේ තරම් අවශ්‍ය නැහැ කියන එක. සභාපතිතුමනි, මම ඇත්තටම මෙතනදී කරුණු තුනක් එකට තමයි සඳහන් කරේ. ඒ කියන්නේ අවශ්‍යතාවයක් තියෙනවද සහ හැකියාවක් තියෙනවද අපි බලාපොරොත්තු වෙන තත්ත්වය. ඒ තුනම එකටයි මම සඳහන් කරන්නේ. තනි කරුණක් නෙමෙයි ඇත්තටම. ඉතින් මේ විදිහට අර මේ මොහොතේ ඇත්තටම දැඩි අවශ්‍යතාවයක් නැහැ. මොකද දැන් වෛද්‍යවරුන් බිහි වෙන ආකාරය අනුව එක අවුරුද්දකට වෛද්‍යවරුන් 1300ක් වගේ සේවයට එකතු වෙනවා. ඒතර වසර ගාණක් යනකොට දැන් තියෙන සෞඛ්‍ය සේවය තව වසර 6ක් 7ක් වගේ ඇතුළත 98ක වගේ සන්තුෂ්ත ලක්ෂයකට ළඟා වෙනවා. ඊට පස්සේ ගියාට පස්සේ ඇත්තටම අපි හිතනවට වඩා අහිතකර ප්‍රතිඵල ලැබෙන්න ඕනේ. මම මෙතන ඇත්තටම කියන්න හදන්නේ ගොඩක්ම මම ඇත්තටම මෙතන ඉස්මතු කරන්න ඕනේ අපිට අවශ්‍යයි මානව සම්පත්, සෞඛ්‍ය මානව සම්පත් කළමනාකරණයට හොඳ ජාතික වැඩසටහනක්. ඒ ජාතික වැඩසටහන ඉස්සර ගත්තට පස්සේ අපිට තීරණය කරන්න පුළුවන් අපිට කොච්චර වෛද්‍යවරුන් ඕනද, කොහොමද ඒක බිහි කරන්නේ. ඒක දෙවෙනි ප්‍රශ්නේ මම හිතන්නේ. යුරෝපේ ගොඩක් රටවල් වල දිනු රටවල් වල කිව්ව එකක් තියෙනවා සිලක්ට වෛද්‍යවරයෙක් හම්බ වෙන ඔපරේෂන් එකක් කරගන්න. මම හිතන ගොඩක් ලංකා කට්ටිය දන්නේ නැති දෙයක් ඒක. මේ උදාහරණ දෙන්නකොට බෑග්‍රවුන්ඩ් එක දන්නේ නැහැ කවුරුත් මට කියනවා මට ඇහිලත් නැහැ. ඒ වගේම ලංකාවේ වෛද්‍යවරේ විශාල රෝගී ප්‍රමාණයක් අවශ්‍යද මේ පික් කරන්න මේ එතකොට අර ඩොක්ටර්ස්ලාගේ අනුපාතයයි මේ ට්‍රීට් කරන අනුපාතය අතර ගත්තා මේක යන්තුරක තුලනය වෙනවා. එතකොට මේ තුලනය සම්බන්ධයෙන් ඔබතුමා තව ටිකක් පැහැදිලි කරොත් හොඳයි නේද? මේක මොකක් රටේ ජනතාව හිතන්නේ නැති පැත්ත. ඇත්තටම දැන් ඔබතුමා මේ මතයේ ඔය මේ අපි කතා කරන දේ ඉතාම ඉහළ මට්ටමකට ගෙනිච්චා. අපි හිතන්නේ මේක ඉතා සරල වෛද්‍යවරුන්ගේ හිඟයක් කියලා. එහෙම දෙයක් නැහැ. කලින් ඔබතුමා සඳහන් කරා වගේ දැන් එක්සත් රාජධානී වෛද්‍යවරුන්ගේ අනුපාතය ලංකාවට වඩා ගොඩක් වැඩි. ඒ රටේ ඇත්තටම අපේ රටේ විශේෂඥ වෛද්‍යවරයෙක් හම් වෙන එක පහසුයි එක්සත් රාජධානියේ විශේෂඥ වෛද්‍යවරයෙක් හම් වෙනට වඩා. අපිට අවසාන වශයෙන් අපි අරමුණ වෙන්නේ කොහොමද රෝගීන්ට හොඳ ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා දෙන්නේ කියන එක. රෝගීන්ට අවශ්‍ය වෙන්නේ වේටින් ටයිම් එක අඩු, වෙලාව අඩු, පෝලිම් අඩු, ඉහළ පහසුකම් සහිත ඒ වගේම ඉතා වෘත්තීය මට්ටමේ සේවයක්. ඒක ලබා ඒකම නිසා තමයි ඇත්තටම මම මේ නිතර සඳහන් කරේ අපිට ඕනේ කියන එක සෞඛ්‍ය සම්බන්ධ මානව සම්පත් සම්බන්ධ හොඳ සැලසුමක්. වෛද්‍යවරුන් බිහි කිරීම පමණක් නෙමෙයි අනිත් සෞඛ්‍ය සේවයේ අනිත් අය කොහොමද බිහි කරන්නේ, ඔවුන් සේවයට කොහොමද අධිග්‍රහණය කරගන්නේ, ඊට පස්සේ ඔවුන්ගේ ඩිස්ට්‍රිබියුෂන් එක. මොකද ලංකාවේ ඇත්තටම මැල් ඩිස්ට්‍රිබියුෂන් කියන ප්‍රශ්නය තියෙනවා. කොළඹ වෛද්‍යවරුන් ගත්තාම වෛද්‍යවරුන්ගේ අනුපාතය සිංගප්පූරුවේ අනුපාතයට කිට්ටුයි. නුවරඑළිය ගත්තාම
ඊට වඩා ගොඩාක් වෙනස් ඒ චිත්‍රයේ. ඒක නිසා අපිට ඇත්තම මේ සෞඛ්‍ය සේවය කියන එක සම්බන්ධයෙන් සලකා බලලා මේ මැල් ඩිස්ට්‍රිබියුෂන් ඒ වගේ බෙදී යාමේ තියෙන ඒ වෙනස්කම් විෂමතා ඒ වගේම සෞඛ්‍ය සේවයේ විවිධ කැටගරීස් ඒ අංශ අතර පවතින අනුපාතය ඒ වගේම කොහොමද ඒකේ ගුණාත්මක භාවය වැඩි කරන්නේ ඒක ඊට වැඩිකට අපි දැන් සංඛ්‍යාව සම්බන්ධයෙන් අපි ටිකෙන් ටික හොඳ තත්වයකට ලබා දෙන්න ලං වෙලා තිනවා කොහොමද අපි වෛද්‍යවරුන්ගේ සෞදරට තවදුරටත් ගුණාත්මක භාවය වැඩි කරන්නේ පුහුණුව වැඩි කරන්නේ ඊළඟට ඒගොල්ලන්ට ලබා දෙන දිරිමත් කිරීම මොනවද ඒවත් වැඩිකට ඒ කියන්නේ දුෂ්කර පළාත්කට යනවා නම් ඒගොල්ලන්ට ලබා දෙන දිරිමත් කිරීම ඒගොල්ලන්ගේ කොහොමද තව තව තත්ත්වෙ ඉදිරියට කරන්නේ කැරියර් ඩෙවලොප්මන්ට් කියන එක ඒ හැම දෙයක්ම අඩංගු වෙන දෙයක් තමයි HRH නැත්නම් Human Resources in Health Plan එකක් කියන්නේ. ඒ දේ අපිට අවශ්‍යයි. කියන දේම තමයි ඇත්තට මමත් කියන්නේ ඒ සැලසුමක මේ සියලු කාරණා දෙරිමත් කිරීමේ ඔක්කොම අඩංගු වෙන්න ඕනේ. දැන් තව උදාහරණයක් ගත්තොත් දැන් පිටපළාත්කට අපි වෛද්‍යවරුන් යවනවා කියලා හිතමු. සමාහලට ඉඳ ගන්න පුටුවක්වත් ඇති අවස්ථා තියෙනවා. ඉතින් සේවයේ ගුණාත්මක භාවයේ ඊින් පමණක් වැඩි වෙන්න. ඔය හැම දෙයක් ගැන අපි සලකා බැලිය යුතුයි කියන එක තමයි මම මෙතෙන් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන ප්‍රධානතම කාරණේ. ඇත්තරම එතන මේ ලංකාව ඉතා ඉහළ මට්ටමක හිටියා. ඒ ඉහළ මට්ටමක හිටියේ ශ්‍රී ලංකාව තමන් අවධානය යොමු කළ යුතු අංශ ගැන ඒ අවස්ථාවේ හරි විදිහට අවධානය යොමු කිරීම. ඒ කියන්නේ අධ්‍යාපනය, පෝෂණය, සෞඛ්‍ය අධ්‍යාපනය ඒ වගේ දේවල්. ඇත්තරම මම කලින් සඳහන් කරා වගේ ලංකාව සෞඛ්‍ය සේවයේ යම් ඉහළ තත්ත්වයක් ලබා ගත්තනම් ඒ රෝග නිවාරණාංශය සම්බන්ධයෙන් නැත්නම් සෞඛ්‍ය ප්‍රබාධනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම නිසා. ඉතින් අපි දැන්ුණත් මම හිතන්නේ ඒ අපි ඒ යන්න ඕනේ හරි පාර මෙහෙම ගොඩාක් කාලෙකට ඉස්සෙල්ලා හොයාගත්තා. ඒ හරි පාරේ දිගින් දිගටම ගමන් කිරීම තමයි අපි අවශ්‍යතාව වෙන්න ඕනේ. දැන් වෛද්‍යවරු සම්බන්ධයෙන් රෝග නිවාරණය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ කියන එක තමයි මෙතෙන්දිත් කියන්නේ.